කිරගෙදර කියලා කියන්නේ ප්‍රගතිශීලී රැඩිකල් බුද්ධිමත් චමත්කාර ජනක අපට නැති ආත්ම ශක්තියක් තියෙන මිනිසුන් ඉන්න අපූර්ව තනක් තමයි හිරගෙදර කියලා කියන්නේ. ඒ වගේ මහා පරිමාණ භයානක අපරාධ සැලසුම් කරන සම්බන්ධීකරණ සම්මිලිතීකරණය කරන්නේ ඒ සඳහා මෙහෙවන්නේ බොහෝ දෙනෙක් හිරගෙදර ඉඳගෙනමයි. පයිව තාක්ෂණය පවා මේක ඇතුලේ තියෙනවා. අපරාධකරුවන් සිරගත වුණාට පස්සේ සාමකාමී ජනයාට තිබූ සහනය නිදහස දැන් අපට ඇත්තේ නැහැ. මොකද අපරාධ සිරගත නොවන නිසායි සිරකාරයෝ පමණයි අපරාධ සිරගත වෙන්නේ අපරාධ සිරගත වෙන්නේ නැහැ. ඒ වගේම තාම ලොකු වැඩ කොටසක් ගන්න අපේ කල්යාණ මිත්‍රයේ විජේදාස රාජපක්ෂ මහත්මයා ආචාර්ය උපාධි දෙකක් තියෙනවා. ලොකු වැඩ කොටසක් කළ දෙනවා මම දැක්කා ඊ ප්‍රදේශතුමාන් පාර්ලිමේන්තුවේ වාර්තාවක් ඉදිරිපත් කළා. නඩුවක සම්බන්ධයෙන් උත් නොදියුණු දකුණු ආසියාවට පොදු කාරණයක් තියෙනවා අපේ ඇමතිතුමනේ අල්ලස දූෂණය බැහි වාලා මතනම මිනිවිමරුන් සොරකම් කිරීම රාජ්‍ය ත්‍රස්තවාදය පාතාලයේ ශ්‍රී දූෂණය ළමා අපචාර මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම පරිසර විනාශය පොදු දියපොළ අවභාවිතය මංකොල්ල කෑම් විහවහා ගුසින් මේ සියල්ලටම දේශපාලනඥයේ පූර්ණ අනුග්‍රහය ලැබෙනවාමයි. ඒ වගේම ඉන්දියාවෙන් මේ තත්ත්වය නැති කළ දාන්න ඉන්දියාවේ මේ ඉරණමෙන් ගලවා ගැනීමට මන්මෝහන් සිං නේරුතුමන් ලාල් බහදුර ශාස්ත්‍රී ඉන්දිරා ගාන්ධි ප්‍රතාප් සිං චන්ද්‍රශේකර නරසිංහ රාව අනාතාල් විහාර වජ්පායි ඉන්දු කුමාර ගුජරාල් එවාගේම නරේන්ද්‍ර මෝදී ආදී මේ රාජ්‍ය නායකින් වැඩ කළා බැරි වුණා. පකිස්තානයේ මොහොමඩ් අලි ජින්නා අලි ඛාන් සුචිනාර් අලි බූතෝ ඛාන් ජුනේජෝ විනාසිරි බූතෝ නවාස් ෂරීෆ් ගෞතම් අසීස් රාසා ගිලාපි ඉම්රාන් ඛාන් අප්‍රමාණ වැඩ කොටසක් කළා. ඒ රට පවිත්‍ර කර ගැනීමට මේවායින් ගලවා ගැනීමට බැරි වුණා. ලංකාවේ එකද පාදක කොටුවක් අද වෙනකම් මේ තත්ත්ව වෙනස් කරන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. කවුරු කැමති වුණත් අකමැති වුණත් තත්ත්වය ඒකයි. අපි හදවත දෙකක පිළිගන්න ඕනේ. ඩීඑස් සේනානායක, රජු සේනානායක, පොතලාවරේ සත්පිවාරදී, බණ්ඩාරනායක, ශ්‍රීමාව බණ්ඩාරනායක, චන්ද්‍රිකා රනිල් ප්‍රේමදාස, විජේතුංග ජේ.ආර්. ජයවර්ධන, මෛත්‍රී බාල ශ්‍රීසේන, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය ආදී මේ සියලු රාජ්‍ය නායකයන් මේ සඳහා උත්සාහ කළ බැරි වුණා. අපේ ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා අපි දෙන්නම යාළුවෝ. අපි දෙන්නම දැන් උදේට මැසේජ් එකක් පවා හමුාරු කරගන්න විතරම කතා බහ කරනවා. මගේ නඩුව ඔක්කොටම සැකයක්වත් මම ගෙව්වෙත් නෑ, මගෙන් ඉල්ලුවෙත් නෑ සල්ලි ඉල්ලුවර දෙන්නෙත් නෑ. එතුමා මට බොහොම හිතවත් කෙනෙක්. මට මට ආදරයෙන් වචනයක් කියන්න ඕන අපේ ගරු හැමතුමනේ. මේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකාරයෙන් නියම කරනවා. ඒකට මොන අත්තිලවට ජනාධිපති අස්සම් කරන්නේ. නඩුකාරයෝ 3-4 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකාරණයෙන් මරණ දඬුවම නියම කළාට පස්සේ ඒක ක්‍රියාත්මක කරන ජනාධිපතිගේ අසනක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබතුමා හොඳක් හුඟක් වැඩ කොටසක් කළ පහුගිය කාලය තුළ ඒක අපි හදවතින්ම අගය කරනවා. සමහර ඒවා අගය නොකළත් බොහෝ දේවල් මම නම් අගය කරනවා. මේ කටයුත්ත අයින් කරනවා නම් මේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා නම් කවුරු විරුද්ධ වුණත් මට කමක් නැහැ, කවුරු කැමති වුණත් කමක් නැහැ. මේක වහාම ක්‍රියාත්මක වෙනවා නම් බොහෝ ප්‍රශ්න සමාජයෙන් නැති කර ගන්න පුළුවන්කම තියෙනවා. මම දැක්කා හිරගෙදර මම දැන් අවුරුදු 25කට වඩා බන්දනාගාර සුබදාස සංකේ මේ වැඩ කරනවා. දැන් වැඩ කරනවා උපසභාපතිවරයෙක් හැටියට. අපේට හොඳ සභාපති කෙනෙක් අපි පත් කරගත්තා. අපේ උස්තින් ප්‍රයන්ත මහත්මයාට කලින් හිටියා මිනිත්තු මොනකට ඇමෙතුමන්, දැන් එතුමන් ඉන්දියාවේ මහ කොමසාරේ සිට කලින් හිටියා සෑම් විජේසිංහ මහත්මියන කාලේ මම ඒකට බැඳුනේ. කිරිවන්දනීය මහත්මයා මේ වගේ තාම හොඳ සම්භාවනීය ලෝක පූජිත පිරිසක් අපේ සංගමයේ ඉන්නවා. ඒ වගේ බන්ධනාගාර කොමසාරි ජෙනරල්තුමන් ඇතුළු එක් සියලු දෙනාගේම චන්දනය කරනාගේ මහත්මයා ජගත් මහත්මතුමා හැම දෙනාගේම සහයෝගය අපට ලැබෙනවා. ලොකු වැඩ කොටසක් කට්ටියමක තුළ අද සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා හිරගෙදර මම දැක්කා, දැන් නම් තියෙනවද මම දන්නේ නැහැ. බලන්න විද්‍යාවක ලියලා තියෙනවා ඇමෙතුමනි නඩු අහන්නේද, දඬුවම් කරන්නේද, දඬුවම් විඳින්නේද, හිරගෙදර ඉන්නේද මිනිසුන්මය. බොහෝ තැන්වල මනුෂ්‍ය රූපේන මෘගා චරන්ති, මිනිස් රූපයෙන් තිරසනුන්සේ හැසිරෙන බොහෝ මිනිසුන් ඇත කියලා. හරිම ලස්සන කියමනක්. ඒ නිසා අපරාධ කරන්න උන්ගෙන් එක පිරිසකට හිමිවන්නේ කුරුසයයි, අනෙක් පිරිසට හිමිවන්නේ උටුන්නයි කියලා බටහිර දාර්ශනිකයෙක් වෙච්ච ජුලියස් ඩාල් කියන තැනත්තා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඒ සෑම දිනාගම හැකියාවන් එකතු කරමින් බන්දනාගාර දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතුළ හැම අවුරුද්දකම මේ චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කරනවා. මේ අවුරුද්දේකට අප්‍රමාණ සහයෝගයක් දක්වන පිරිසක් ඉන්නවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ඇතුළු. ඒක නුගාක් අපේ සභාපතිතුමන් කුසුම් මහත්මයා, අපේ ලේකම් මහත්මයා මහන්සි වුණා.
මගේ කතාව මෙතනින් අවසන් කරනවා. අපේ සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා, අමන්ත්‍ර මක්ෂණාංග නාස්ති නාස්ති මූලම ඖෂධා අයෝග්‍ය පුරුෂෝ නාස්ති යෝජකස්තර දුර්ලභ කියලා. මන්ත්‍රයට ගන්න බැරි අකුරක් නැතිලු, මන්ත්‍රයකට ගන්න බැරි අකුරක් නැතිලු, බෙහෙතකට ගන්න බැරි මුලක් නැතිලු, වැඩකට ගන්න බැරි මිනිහෙක් නැතිලු. ඒ සඳහා යොදන්නේ මයි නැත්තේ ඉසාමිත් බන්දරාගාරය ඇතුලේ ඉන්නේ තාම දක්ෂ අපිට නැති ආත්ම ශක්තියක් තියෙන පිරිසක්. ඒ කියන්නේ ඒවට මුණ දීලා ගිහිල්ලා ඉන්නේ. දැන් ඒ ඇත්තන්ගෙන් ගන්න පුළුවන් වැඩක්, මම හිතන ඇමෙතුමාට හොඳ මිෂන් එකක් තියෙනවා, මිෂන් එකක් තියෙනවා. මමත් ලෝක රටවල් 26ක බන්දනාගාර විනෝදාංශයක් හැටියට මම කොයි රටකට ගියත් බන්දනාගාර බලන්න යනවා. ඒ අතින් ඇත්තටම අපේ බන්දනාගාර ගාක් හොඳයි, අනිත් ඒවත් එක්ක කම්පයා කරලා බලනකොට. ඉතින් මේ ඉන්න පිරිස නිකන් මම ඉයහුවා කවුද අපේ සර්ප්‍රයිස් ප්‍රොෆෙසර්ස්තුමාගේ පොඩිතුවක් මහත්තයගේ මම අහුව දවසක කීයක් වීදේ මනවද කියලා. අත්දාස් ගානට කන දෙන්නේ කෙනෙකුට රුපියල් 900 ගාන, රුපියල් 165, ලක්ෂ 65ක් විතර යන විදනමක් යනවා. ඉතින් මේ කාරණා ගැන හිතලා ඔබතුමාට හොඳ දක්ෂයෙක් හොඳ උපයමිතිවරයෙකු දිනවා අපි අනුරාධ මහත්මයා. ඉතින් මොනවා හරි දෙයක් හිතලා මේ ශ්‍රමය වැඩකට යොදා ගන්න කියලා මම ඉල්ලා සිටිමින් මේ අවුරුද්දෙත් අපේ වන්දනාගාරයේ කටයුතු සඳහා නන්නයුරෙන් උදව් උපකාර කරපු හැම දිනම ප්‍රතිවේදීත්වයෙන් සිහිපත් කරමින් අපේ සභාපතිතුමා ප්‍රධාන සිරගල සුබදායක සංගමේ සෑම දිනාටම බන්දනාගාර කොමසාරිස් ජෙනරල් අපේ තුමන් ඇතුළු නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරුන් ඇතුළු සෑම දිනාටම අපේ ආදරයත් ගෞරවයත් ආශිර්වාදයත් පුණ්‍යානුමෝදනාවත් පිරිනමමින් හැම දිනාටම තුනුරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් කවර කවදාකත් කාටවකත් ජීවිත කාලය තුළ ආපහු බන්දනාගාර තමයි නිකම් බලන්නවත් යන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා.